ඔන්න ඔයගලගේ නත්තල් කෑම පිසේ විසිතුරු කරන්න ලස්සන කරන්න අපි තවත් කෑමක් අරගෙන රශ්මි ටීවී වෙතින් ඇවිල්ලා ඉන්නවා මේක චීස් කේක් එකක් චීස් කේක් කිව්වම අපිට විතර දානේවත් තියෙනවා අපිට ভেජිටේරියන් ඒවා තියෙනවා ගොඩක් වෙලාට දැන් අපි නත්තල් කෑම ගැන කතා කරොත් මස් මාළු වලින් යන ඒවා විතර හැමනේ තියෙන්නේ දැන් හැබැයි මට හිතුණා මේක විතර කන්න නැති කෙනෙකුටත් මේක කන්න පුළුවන් නිසා හදන්න අනිත් එක ඇත්තටම චීස් කේක් එකක් රසවත් ටිකක් සුපුරුදු බවින් මිදලා කොෆි චීස් කේක් එකක් හදන්න තමයි යන්නේ දැන් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා මේකේදී අපිට ඕන වෙනවා මම අරගෙන තියෙනවා මෙතන චොක්ලට් බිස්කට් කුඩු කරලා එහෙම නැත්නම් ඔරියෝ වගේ බිස්කට් එකක් නම් වඩා සුදුසුයි මොකද ඒකේ තියෙන පාටත් අද වැඩි ඉතින් ඒක නිසා ලස්සනයි ඇත්තටම ඒත් එක්කම අපිට ඕන වෙනවා මෙතන තියෙන ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක් එහෙම නැත්නම් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් විප් ක්‍රීම් එකක් එහෙම නැත්නම් සවර් ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන් මිලිලීටර් 250ක් විතර ප්‍රමාණයක් තියෙනවා සීනි ටිකක් තියෙනවා සීනි ටික නම් මම පවුඩර් කරගෙන තියෙන්නේ සීනි ග්‍රෑම් 100ක විතර ප්‍රමාණයක් එත් එක්කම මේකට බට විතරක් ගන්න මොකද මේකට ඇත්තටම ගන්න එපා මාගරින් බට අන්සෝල්ටඩ් බට ගන්න මෙතන තියෙනවා ජෙලටින් ග්‍රෑම් 25ක් මේක අපි උණු වතුරේ දාලා දිය කරගන්න ඕනේ මෙතන තියෙනවා ක්‍රීම් චීස් ග්‍රෑම් 250ක් ක්‍රීම් චීස් නම් මේකට ඕනෙමයි හරිම රසවත් එත් එක්කම කොෆි ෆ්ලේවර් එකට ඔයගලන්ට ගෙදර කෝපි නම් තියෙන්නේ කෝපි විතරක් ගන්නත් පුළුවන් නැත්නම් නෙස්කැෆේ ක්‍රෑම් 15ක විතර ප්‍රමාණයක් හොඳටම ඇති 10ක් වුණත් කමන්න ඒක ඔගොලු ගන්න කලර් එකත් එක්ක වෙනස් වෙනවා ඉතින් එහෙම බලලා ගන්න ඒ වගේම තමයි කිරි ටික මෙතන කිරි මිලිලීටර් 150ක ප්‍රමාණයක් තියෙනවා අපිට කිරි ටිකක් ඕනේ වෙනවා මේ ටික තමයි ඕනේ වෙන්නේ මොකද දැන් ভেජිටේරියන් කෙනෙකුටත් මේක කන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද අපි බිත්තර මුකුත් දාලත් නැහැ ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා අපි මුලින්ම බිස්කට් වලට බටර් දාලා මික්ස් කරගන්න ඕනේ. ඒ හින්දා අපි බටර් ටික උණු කරගන්න ඕනේ. දැන් අපි බටර් ටික දිය කරගෙන ඉවරයි. ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ දිය කරගත්ත බටර් ටික. දැන් මම මේක මේකට මික්ස් කරනවා. හොඳින් මේ ටික කලවම් කර ගන්න ඕනේ අපි මෙන්න මේ වගේ පේන ආකාරයට දැන් ඔයගලගේ උඩ මික්ස් එක ගොඩාක් චොක්ලට් පාට නම් ඔයගලන්ට මේ යටට දාන බිස්කට් එක ටිකක් ලා පාට එකක් ගන්නත් පුළුවන් කහ පාටට වගේ කලර් කම්බිනේෂන් එක ගැනත් පොඩ්ඩක් හිතන්න ඉතින් මේ ලස්සන නත්තල තවත් ලස්සන කරගන්න රශ්මි ටීවීත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ විදිහට මේක මික්ස් කරගෙන. දැන් මේ තියෙන්නේ චීස් කේක් ට්‍රේ එකක්. මේක වෙනම මෙතනින් ගලවන්න පුළුවන් ඇත්තටම. හැබැයි වෙන ට්‍රේ එකක වුණත් මේක කරගන්න පුළුවන්. නමුත් අර අපි කපලා ගන්නකොට ටිකක් අමාරුයි. වෙන ට්‍රේ එකක හදපුවාම ඉතින් මේ වගේ එකක් තියනවා නම් හොඳයි. මෙන්න මේ විදිහට අපි මේ ටික දා ගන්න ඕනේ. මෙතන තියෙනවා බිස්කට් ග්‍රෑම් 300ක ප්‍රමාණයක්. ඒක තව ටිකක් ලොකුවට කියන්නේ වැඩිපුර අවශ්‍ය නම්, ඒ කියන්නේ උස වැඩිපුර ඕනේ නම් ග්‍රෑම් 400ක් ගත්තත් කමක් නැහැ. නමුත් මේ ප්‍රමාණය හොඳටම සෑහෙනවා. ඒක රුචි අරුචිකම් අනුව වෙනස් කරගන්න පුළුවන් තම තමන්ගේ. දැන් අපි හදාගෙන ඉවරයි. මේ ලේයර් එක අපි තුනී කරලා තියෙන්නේ. එතකොට මේක පොඩි වෙලාවක් මොකද රස්නේනේ දැන් අපි බටර් දිය කළානේ දැන් මේ. ඒක නිසා පොඩි වෙලාවක් මේක මම ෆ්‍රිජ් එකේ තියනවා. දැන් අපි මුලින්ම කෝෆි එකට තමයි මේ කෝෆි එක දිය කරගෙන ඉන්න ඕනේ. වතුර මේස හැඳි දෙකක විතර ප්‍රමාණයක් ඇති ඒකට නම්. ඊට පස්සේ අපි ජෙලටින් ටික දිය කරගන්න ඕනේ. ඒකට වතුර කෝප භාගයක විතර ප්‍රමාණයක් ඕන වෙනවා මේ උණු වතුර දැම්මේ දෙකටම. ජෙලටින් වලටත් උණු වතුර දැම්මේ. දැන් අපි මේක මේ විදිහට දිය කරගන්න ඕනේ.
හරි අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මේ ක්‍රීම් ටික හොඳට බීට් කරගෙන ඉන්න ඕනේ. මේකට මං කිව්වා විප් ක්‍රීම් හරි ෆ්‍රෙෂ් ක්‍රීම් හරි ඕනම දෙයක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි මේ තියෙන ක්‍රීම් චීස් ටික අපි මේකට සීනි ටිකකුත් දාලා මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඊටු සීනි ටිකක් දාන්න මොකද මං සීනි ග්‍රෑම් 100ක් තමයි මේක ගොඩාක් පැණි රස නෑ සාමාන්‍යයෙන්. කන්න පුළුවන් ගානට ටිකක් කැමති නම් තව පැණි රස අඩුවෙන් හදා ගන්නත් පුළුවන්. ඒ අතරේ අපි බීට් කරගත්ත ක්‍රීම් ටිකත් පොඩ පොඩ දාලා බීට් කර ගන්න ඕනේ මේකට. මං කිව්වා අපි කෝපි ටික දිය කරගෙන තියෙන්නේ, ජෙලටින් ටිකක් දිය කරගෙන තියෙන්නේ. හැබැයි මේක හොඳටම සීතල වෙන්න ඕනේ. අපිට රසනේ දාන්න බෑ දෙකම. අපි දැන් ශීතකරණයකට දාලා පොඩි වෙලාවක් විනාඩි 10ක් තිබ්බම ඇති. මේක හොඳට දැන් හයි වෙලා තියෙන්නේ. එතකොට මංගෝ ජෙලටින් උත් රසයෙන් පාවිච්චි කරන්න බෑ කියලා. ජෙලටින් ටිකක් පොඩ පොඩ මේකට එකතු කරගන්න ඕනේ දැන්. ඉතිරි ජෙලටින් ටිකක් මන් දානවා දැන්. මේකට වැඩිලා දැම්මට කමක් නෑ. හැබැයි පුළුවන් තරම් රසකාරක වලින් අයින් වෙලා හදන එක හොඳ නිසා මේ ඇත්තටම කෆී දානකොට වෙන මොනවත් ෆ්ලේවර් එකක් ඕනේ නැහැ. ඒක නිසා මම මේකට වැනිලා පාවිච්චි කරේ නැහැ. දැන් අපි මේ කෆී ටික දාගන්න ඕනේ. ඒත් එක්කම අපි කිරි ටිකත් එකතු කරගන්න ඕනේ. මේකට අනිත් එක තමයි මේ බීට් එකම ඕනේ. ඇත්තටම පොඩි ගෑරපුවකින් කරන්නත් පුළුවන්. සමහරවිට එහෙමත් නැත්නම් පොඩි හෑන්ඩ් බීට් එකකිනුත් කරන්න පුළුවන්. ඒක ගැන ලොකුවට හිතන්න එපා. මොකද සමහරවිට මේ බඩු මේ දේවල් නෑ හදන්න අමාරුයි කියලා හිතෙනවානේ. එහෙම නෑ. ඉතින් කොහොම හරි මේක හදන්න පුළුවන් මේ විදිහට. ලොකු වැඩකුත් නෙමෙයි අමාරුත් නෑ. දැන් මම මේක මේකට දානවා. තාල අපි දැන් බලමු මේක ශීතකරණයේ. සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් මේක තියාගන්න ඕනේ ශීතකරණයක. ඉතින් අපි බලමු කොහොමද සෙට් වුණාට පස්සේ මේ චීස් කේක් එක තියෙන්නේ කියලා. මේ තමයි අපි හදලා ඉවර කරපු චීස් කේක් එක. ලස්සනට තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද කියලා. අපි මේක පොඩ්ඩක් ගාර්නිෂ් කරලා බලමු. චොක්ලට් ටිකකින් ග්‍රේට් කරගත්ත චොක්ලට් තියෙන්නේ මේ. මේ විදිහට ඔයගලන්ට ඕනම දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගාර්නිෂින් චොක්ලට් දාන්නත් පුළුවන්. නැත්තම් චෙරිස් හරි මොනවා හරි, නැත්තම් බෙරිස් මොනවා හරි, ඒ වගේ දෙයකින් ගාර්නිෂ් කරගන්න පුළුවන් චොක්ලට් ටිකකුත් එක්ක. මොකද කොෆි චොක්ලට් ළඟින් ළඟින් යන දෙකක්නේ. ඒක නිසා මේ විදිහට මං හිතන්නේ රසෙනුත් වැඩි වෙනවා. ඉතින් හදලා බලන්න. මේක ගොඩක් අමාරු එකක් නෙවෙයි. හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිත් එක වෙජිටේරියන් කෙනෙකුටත් කන්න පුළුවන්. ඉතින් රශ්මි ටීවී බලන හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම ඕගොල්ලෝ හැමදාම රශ්මි ටීවීත් එක්ක එකතු වෙලා ඉන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, අපිට කියන්න මොනවද වෙන්නේ, ඕගොල්ලෝ කොහොමද කැමතිද මේවට, මේ දේවල් අපිට කියන්න. ඉතින් මං හිතන ඕගොල්ලොත් හදලා බලයි මේ ලස්සන නත්තල තවත් ලස්සන කරගන්න දේවල් මේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාම. Thank you.
මේ රසම් එක රසම් එකක් විතරක් නෙමෙයි මේ තමයි sunshine food creations වල අලුත්ම නිෂ්පාදනය මොකද මේක නිකම් නිකන් රසම් එකක් නෙමෙයි මේකෙදි ඇත්තටම කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට මේක පාවිච්චි කරොත් හරි ඉක්මනින් කොලෙස්ටරෝල් ලෙවල් එක පාලනය කරගන්න හැකියාවක් මේකේ තියෙන ද්‍රව්‍ය තමයි අඩංගු වෙලා තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ කවුරු හරි කැමති නම් මේක ගන්න මොකද ලොකු මුදලකුත් නෙමෙයි මේක රුපියල් 290ක් වෙන්නේ ඉතින් මේකෙන් වේල් 25ක් විතර පාවිච්චි කරන්න පුළුවන් නිසා ඇත්තටම මම හිතන්නේ ආර්ථික අතිනුත් ලොකු වාසියක් වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ තිරේ දිස්සෙන අංකවලට කතා කරලා ඔබටත් හැකියාවක් තියෙනවා අවශ්‍ය නම් මේ ලබා ගන්න.